ඇයිස්? ඇයි? මේ උදව්වක් කරනවා මම. ඇයි? රුපියල් 15 දාන්න නැද්ද ගන්න? ඇයි? පොඩි හදිසියකට මේ යන්න කලින් චෙක් එකක් තිබුණා ගන්නම තිබුණානේ. කවුද? දේවද? දැන් ගියාද? මං හිතන්නේ ගියා. කොහෙද ගියේ? මේ ටී සමිස් සල්ලි තියෙනවද? හරි තියෙනවා. දෙන්න ටිකක් ඉන්නකෝ. ඇයි? ඉන්නකෝ. සල්ලි තියෙනවනේ. ඔව් තියෙනවා තියෙනවා. මේ ඔව් මේ ඇයි දැන් මේ දේවක කලින් යන්නේ? ටී සමිස් දේවක කලින් යන එක අපිට අහන්න බෑනේ. ඇයි අහන්න බැරි? එයාට එහෙම කලින් යන්න බෑ. ඉතින් ඔය යන්නේ. මං අහන්නේ හේතුව. ටී සමිස් ඒක අපිට අහන්න බෑ. එයා අපේ ලොක්කනේ. ලොක්ක කියලා එහෙම වැරදි කරන්න බෑ. එයාට වැඩිය ලොක්කෝ ඉන්නවනේ මේ කම්පැනි එකේ. එහෙම නම් අපිට ප්‍රශ්න කරන්න බෑනේ. මට නම් පුළුවන්. ඔයාට පුළුවන් මට බෑ. මට දැනගන්න ඕනේ. ඇයි ඔයා දැනගන්නේ? මට එයාගෙන හැම දෙයක්ම දැනගන්න ඕනේ. එයා මේ කලින් හින්කාව හරි හම්බෙන්න යනවද නැත්නම් අමාරුවක වැටෙන්න යනවද? හැබැයි ඉතින් අමාරුවක වැටෙන්න යනවනම් වැටෙන්නේ මෙන්න මෙහෙදී. ඒ කොහොමද? ඔෆිස් එකේ ඉන්නවා කෙනෙක් එයාව අමාරුවේ දාන්න පුදුම විදියට දඟලනවා. ඒ කවුද? ඉන්නව ඉතින්. කවුද කවුද? කවුද කියන්නේ? ඉතින් කියන්න. හරි ඉතින් සල්ලි දෙන්නකෝ කියන්න. කවුද දන්නවද? ඔයා තමයි ඉතින්. අපි දන්නවා ඒක. හැබැයි ඉතින් ටිකක් අමාරුයි. ඔයාට කිව්ව නැද්ද උදේ වෙච්ච වැඩි? මොකද්ද? අයියා කිව්ව නැද්ද? නෑනේ. කවුරු හරි මෙහෙ ආවා කියලා? නෑ කවුද ආවේ? කාවින් ආවා මෙහෙ. මොකද්ද? මෙහෙ ආවා? ඔව්. ඒයි? ඔයාම හොයාගෙන. අප්පා එයා මොකටද මාව හොයාගෙන මෙහෙට එන්නේ? හොයාව එක්ක යන්නවත් වෙන දෙයකටවත් නෙවෙයි. එහෙනම් ඇවිල්ලා අයියට බැන්නා. ගෑණිව එක්ක ඇවිල්ලා එක 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 රවුම් ගස්සනවා කියලා. ඒ අය එහෙම කියන්නේ? එයා දැකලා තියෙනවා ඔයාට ඇක්සිඩන්ට් වෙච්ච එකේනා කවුද? මේ දේවක. අන්න එයා එක්ක ඔයා කොහේ හරි යනවා හරි කතා කර කර ඉන්නවා හරි. ඉතින් ඒකට අයියට බැන්නා. හරි හරි එහෙනම්. ඒක තමයි අයියා මාත් එක්ක තරහ. තරහක් නෑ. තරහක් තියෙනවා නම් අයියා ඔහොම නිහඬව ඉන්නේ නෑනේ. ඉතින් අයියාක් එහෙනම් කතා කරන්න ඇත්තේ. අයියා මොනවා හරි හිතනවා ඇති නේද? එහෙමත් නැත්නම් ඔයා කියනකන් ඉන්නවා ඇති. අක්කේ එහෙනම් මම අර විස්තරය අයියට කියන්නද?
ඔයාගේ කැමැත්ත. අක්ක හරි කිව්වා නම් මම යන්න කලින් අහනවනේ. මට සමතක වුණා. අනේ බොරු. ඇත්තටම අමතක වුණාමත් නෙමෙයි. මං ඉතින් ඕක කියන්නේ මොකටද කියලා හිතුවා. අයියාගේ නංගිගේ ප්‍රශ්නනේ. අනේ එහෙම කියන්න එපාක්කේ. දෙයක් වුණාම මටත් කියන්න. හරි හරි. අනිත් දවසේ කියන්නම්කෝ. චුටිදු මම්මේ වැඩ කරදර කරන්න එපා. අපි මොකද්ද මේ වැඩි? කෙනෙක් අසනීප වෙලා ඇවිල්ලා. මම එයා බලනවා. ආ මේ අනේ චුටිදු මේ මටත් අසනීපයි නේ අනේ. මොකද අසනීපේ? මේ අනේ ડોක්ටර් මේ මට මේ මෙව්ව වෙලානේ. මෙව්ව වෙලා කියලා ඩක් නැහනේ. මේ ડોක්ටර් මේ උණ. උණ? ඔව්. වැස්ස තෙමුණද? එහෙමවත් නැහැ ડોක්ටර් ඉතින්. කෝ බලන්න. මේ පැත්තට හැරෙන්න. අහින්න බලන්න. අම්මෝ. ටිකක් අමාරුයි බලන්න. ડોක්ටර් අනුරාධි ඇන්ටිකාට යන්න. මල්ලිම කියලා දෙන්න. ආ ડોක්ටර් අනුරාධි ඇන්ටි වාගේ යාළුවෙක්ද? ඔව් නැත්තම්. අනේ. මේ කෙල්ලව දෙන්නකෝ අනේ මට අරගෙන යන්න. කොහොමද ඉතින් තාත්තයි දුවේ? ඉන්නවා ඉතින් ડોක්ටර්. කොහොමද පැංචි? හොඳයි. ඔයත් කවදා හරි ડોක්ටර් අනුරාධි ඇන්ටි වගේ වෙනවද? ඔව්. ආ ඔයාට පුළුවන් මං උදව් කරන්නම්කෝ. මේ ડોක්ටර් මම මොන හරි බොන්න හදාන්න ඉන්නම් එන. ඇයි? නර්ස්ලාට මුකුත් නැද්ද? මොනවද අනේ අහන්නේ? ලැජ්ජ හිතුණා එයාට. ඇයි යන්නේ? යන යන තැන දොස්තර තමයි ලොකු. ඇයි නර්ස්ලා? ඉතින් පැංචි. ආ කෝ කිරි එක බීලා නෑනේ. හයියෝ අමතකුණානේ. මේකිනම් ෂෝක් අනේ. ඒකනේ මං කිව්වේ. ඇත්තනම් ඉතින් ඉල්ලනෝක අරගෙන යන්න. එහෙම දෙනවද නේ ළමයි? එහෙනම් ඉතින් මෙහෙ වෙලා නතර වෙන්න. පිස්සුද ඔයාට? ඇහුනොත් එහෙම ඇවිල්ලත් ඉවරයි. මෙයා විතරක් නෙමෙයි මෙයාවගේ තව 3 දෙනෙකුණත් හොයාගන්න බැරිය. මොනවද කියන්නේ? කටපියන් ඉන්නවා. ගිහින් කියයිද දන්නේ නැහැ. හොඳයි නිතින් කිව්වොත් පුදුම ආසාවක්නේ තියෙන දේවකට කියාගන්න. අනේ මේ කටපියන් ඉන්නව හොඳේ. දන්නවද අම්මේ? මම දෙයක් කියන්නද? මොකද්ද? අම්මේ මම එක කියන්නම කියලා හිටියේ. මොකද්ද? නමුත් මට එහෙම හිතන්න බෑ. සැකයක් විතරයි තියෙන්නේ. මොකද්ද දරු? බය කරන්න එපා මාව. මං ගැන නෙමෙයි. එන
අයියා ගැන. දේවක ගැන? ඔව්. මොකද්ද? අර ඇක්සිඩන්ට් එක වෙච්ච ගෑනු මිනිස්සයා ඉන්නේ. ඔව්. එයා නිතරම යනවා ඩේකියා එක ගාවට. අයියලගේ ගෙදරත් යනවා. ඒ මොකද? දරුවා බලන්න කියලා. දෙන්න හරිම යාළුයි. තව ඔෆිස් එකේ ගෑණියෙකුත් ඉන්නවා. අයියගේ කරේ එල්ලෙන්න බලාගෙන. ඒ කවුද? අම්මට මතකද මල ගෙදරට ආව ඔෆිස් එකේ කියලා කෙල්ලෙක්. මේ මල ගෙදරකට සුදුසු නැති ඇඳුමක් ඇඳගෙන. නෑ, මට මතක නෑ. ආන් ඒ ගෑණි තමයි. බොනවත් එක්ක අම්මා. ආපෝ. ඔව්. අර එදා මම දුව වෙකගෙන මෙහෙර ආවේ. ඔව්. හදිසියෙම. ඔව් ඔව් ඉති. ඒ මං එහෙ යද්දී ඒ ගෑණි නිදි සාලේ සැටියේ. අපච්චේ. ඔව්. දේවක පුතා එහෙම කෙනෙක් නෙවෙයිනේ. එයා එහෙම කෙනෙක් නෙමෙයි තමයි අම්මා. ඒත් ඒ ගෑණු කවුද කියලා කියන්න බෑනේ. ඉතින් අයියයි දුවයි ගැන අපිටත් යුතුකමක් තියෙනවනේ. තාතර කියන්න. අපිත් ඔය විදිහට නොසලකා හැරුවොත් ඒ පොඩි එකට මොනවා වෙයිද දන්නේ. ආ මේ ඉන්නේ අම්මයි දුවයි දෙන්න මේක තැන. මට දෙයක් කියන්න තියෙනවා. මොනවද තාත්තේ? ඊට කලින් කියන්නකෝ අර නොසලකා හැරීම පිළිබඳ මොකද ප්‍රශ්නේ? මට ඕවා කියන්න බෑ. අම්මම කියන්නකෝ තාත්තට. මොකද වසන්ති? මං යනවා. ඉතින් මට කියන්න හදපු දෙයක් කිව්වේ නෑනේ. තාත්තා ඉස්සෙල් ඕක අහගන්නකෝ අම්මගේ. මොකද වසන්ති? වාඩි වෙන්නකෝ. දැන්නම් මතක ඇතුවම කෑම එක යවන්න ඕන මාත්‍යා. ඇයි? ඒ කියන්නේ දැන් පසන් නෑනේ. පසන්ට කිව්වාම ඉස්සර පසන් ගිහිල්ලා දෙනවා කෑම එක. නෝනේ මෙන්න මෙතනින් චුට්ටක් වාඩි වෙන්න. ඇයි? ඔන්න ඔය හින්දම තමයි නෝනේ මං ඒ දවස්වල ඉඳලම කියන්නේ පසන් අතේ අපේ දූගේ කෑම එක යවන්න එපා කියලා. ඒ වගේ මිනිස්සුන්ට උදව් කරන්න අවස්ථාවක් දෙන්න නරකයි නෝනේ. එහෙම අවස්ථාවක් දුන්නාම මේ මිනිස්සු බලන් ඉන්නේ කොයි වෙලේ හරි chance එකක් එනකම්. ඒ කියන්නේ නෝනේ උන්ට පෑහෙන්න බෑ අපේ දූවගේ දරුවෙක් එක්ක. ඉතින් උන් උදව් කරලා බොරුවට පැටලිලා අන්තිමට උදව් කියවන කුල කියනවා වගේ. මට ඌව තේරුනේ නෑ අනේ. ඔන්න ඕක තමයි කියන්නේ නෝනේ. මං කියන දේ අහන්න කියලා. දැන් තමයි ඉතින් ඌව තේරෙන්නේ. මේ බලන්න කොහොමද හත්තයා? ඒ මොකද? අපේ දූගේ ලස්සන. අනේ ඉතින් අම්මට වෙන වැඩක් නැහැනේ. ඇයි? මගේ ලස්සනම කීකේ ඉන්න. නැත්තං ඉතින් ලස්සන දුවෙක් ඉන්නකොට අම්මලා ඒ ගැනම කියනවා තමයි. මොකෝ? ඇයි? hina wenne? අම්ම එහෙම කියනකොට මට තව දෙයක් මතක් වුණා. මොකද්ද? අලුතෙන් ડોක්ටර් කෙනෙක් ආවා අපේ හොස්පිටල් එකට. අපිට වඩා සීනියර් කෙනෙක්. අපි සර් කියලා කියන්නේ. ඉතින් එයා එක්ක තමයි දැන් අපි වැඩ කරන්නේ. ඉතින්
එයාට හොඳටම පිස්සු අම්මේ. ඇයි? මේ බලන්නකො මහත්තයා. මොකද මේ? අනේ අම්මේ මේ වැඩ කර කර ඉද්දි එකපාරටම කිව්වනේ මං හරිම ලස්සනයි කියලා. මොකක්? ඔව්. දොස්තරලත් එහෙම කියනවාද? කිව්වනේ. ඔය කිව්වේ. ඉතින් ඔයා මොකද කිව්වේ? මම මොනව කියන්නද? මට හිතා ගන්න බැරි වුණා. ඉතින් මම බිම් බලාගත්තා. දොස්තර තරුණ කෙනෙක්ද? මං හිතන්නේ මට වඩා අවුරුදු 5ක් විතර වැඩි මල්ල තියෝන්න. හා. මොකද අම්මා ඉනා වෙන්නේ? ඔයාට ඇහුණ නේද මහත්තයා? අනේ අනේ මේ මං නිකන් කිව්වේ හොඳද? කමක් නෑ. මොකද වෙන්නේ? අපි මොකුත් කිව්වේ නෑනේ. කිව්වේ නෑ. හිතුවා. නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. ඔයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැද්ද පුතා? වැඩයි. අමාලි අරන් තිබුණා. ආ සයිලන් දාලා ඉන්නේ. මම දන්නේ අන්න ගෙදර ෆෝන් එකටත් ගත්තා. ආ යයි නෝ කියලා. කොහෙන්ද? ගමනක් යන. ගමන කොහෙද? ඇයි අම්මට අමාලි කිව්වේ නැද්ද? අමාලි නොකිව්ව නිසා තමයි මම මේ ඔයාගෙන් අහන්නේ. අම්මා අමාලිගෙන් ඇහුවද? ඇහුවා. මොකද කිව්වේ? කිව්ව දේට ටිකක් මගේ හිත රිදුනා. ඇයි මොකද කිව්වේ? අම්මට කියලා යන්න ඕනේද කියලා ඇහුවා. අපි යන යනද විහිළුවට වෙන්නේ නැතේ. විහිළුවට නෙවෙයි ඇහුවේ. අද අම්මා මොකද කිව්වේ? මං දෙකක් කියන්නත් හදලා ආයෙත් කල්පනා කළා. අනිත් පාර තරහ වුණොත් ඔයා මට දොස් කියයිනේ. එයායි විහිළුවට අම්මේ. හැබැයි ඉතින් කවදාවත් නිරාශ නම් එහෙම මට කතා කරලා නැහැ විහිළුවටවත්. අනේ අම්මේ අමාලිත් එහෙම නෑ. බලන්නකෝ කසාද බැන්දට පස්සේද? ඔව්. කසාද බැන්දට පස්සේ වෙනස් වුණත් මොනවා කරන්නද පුතේ? නෑ නෑ අම්ම ඔය බොරුවට බය වෙලා. එහෙම වෙන්නේ නෑ. අනේ බං. ඇයි? මම මේ කල්පනා කළේ ගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද කියලා. අපෝ එහෙම හිතන්න එපා. අමාලි හොඳ ළමෙක්. හරි හරි පොඩ්ඩක් ඉන්නකෝ. මං ආවා මහන්න. මොකද්ද? අම්මා බය වෙලා කියලා. මොකක් කියන්නේ? ඔව්. උඹට පිස්සුද? අනේ මේ කොහෙවත් යන ගෑනු ඉස්සරහා මාව පාචල් නොකර හිටපන්. මල්ලා විකාර. එහෙම එකක් නෑ. එහෙම කිව්වම අම්මටම තේරෙයි එයා එහෙම නෑ කියලා. මට ඕනේ නෑ ඔය කාගවත් දෙවල්ල. අයියේ. හා නංගි. කොහෙද මේ යන්නේ? මේ අයියේ මං ගමනක් යනවා. කොහෙද? ගමනක් ඉතින්. මට දැනගන්න ඕනේ ගමන මොකද්ද කියලා. අනේ අයියේ. අයි? අනේ මං දැන් ඔයාලට එක කියන්න ඕනේද? ඔව්. කියන්න ඕනේ තමයි. අනේ අයියේ. මේ අහන්නකෝ. මං වැරද්දක් කරන්නේ නෑනේ අයියේ. නංගි වැරද්දක් කරන්නේ නැහැ තමයි. ඔයා දන්නවද කාවින්ගේ ඇවිල්ලා මේ ගියා කියලා?
මං දන්න අක්කමට කිව්වා. ඒ කියන්නේ මේ කාවින්ග කියන කතාව ඇත්ත? ඇයි මොකද්ද? නංගි ඔයාලා ඩිවෝස් වෙන්න කතා කරලා තිබ්බට ඔය දෙන්න තාම ඩිවෝස් වෙලා නැහනේ. ඔව් ඉතින්. ඉතින් ඒ කියන්නේ තාම ඔයා කාවින්ගගේ වයිෆ්. අයියේ දැන් ඔයා මොකද්ද කියන්නේ? මං කියන්නේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා නංගි. පොලිසියෙන් ආවත් අපි අහුවෙලා. මට තේරෙනවා. අයියට මාව කරදරයක්. මොකද්ද කියන්නේ? ඔව්. පිස්සුද උඹට? නෑ ඉතින් මම මෙහෙ ඉන්නකොට ඒ මනුස්සයා මෙහෙ ඇවිල්ලා කරදර කරනවානේ. නෑ 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 නෑ. එහෙනම් මං අහන්නේ නංගි මට තීරණයක් ගන්න. මේකට මොකද කරන්නේ කියලා. මොකද දැන් තීරණයක් කියන්නේ? අයිබ දැන් මේ කොහෙද යන්නේ? අර මිනිහා ආවම අපි යාට දෙයක් කියන්න උනේ නේද? ඈ? ඔව් ඉතින්. නංගි උඹට කවුරු හරි ඉන්නවද? මොකද? නෑ මුකුත් නෑ. හරි. කවුරු හරි ඉන්නව නම් මට කියනවා ඉතින්. අනේ අයියේ. හරි. මට කියන්න බැයි නම් අක්කට කියන්නකෝ. අනේ මට එහෙම කියන්න බෑ. අනික එහෙම කියන්න දෙයක් නෑ. නැති වෙන්න නම් බෑ පුතේ. මොන බලපුවාම කියන්න පුළුවන්. අනේ මේ අන්නනේ. අප්පා මූණේ තියෙන ලැජ්ජාව. අනේ ඉතින් ඔයා හිතන දේ හරි කියලා තමයි ඉතින් ඔයා හිතන් ඉන්නේ. ඒක නම් ඇත්ත. හයි. මං හිතන දේ හරියටම හරි. ඔබට ඔය මතක් වෙන්නේ? කවද? හිතේ ඉන්න කෙනා. අනේ මට කියන්න එනවනේ උඹ. අනේ බෑ අනේ ඔයා එක්ක. එකන් වරෙන්කෝ බලන්න. කාව එක්කන් ඉන්නද? නිකන් විකාර නැතු ඉන්නනේ. ඈ? කොහෙද ගියේ? කොයි වෙලාවෙද? දැනනවා කියලාද ගියේ? දැන් කාට කියලාද යා ගියේ? ආපු ගමන් එන්න කියන්නේ යාට? මිස්ටර් දේ දුගල ඉන්නවද? ආ පොඩ දෙනවද? හලෝ මිස්ටර් දේ දුගල මම දේවක. ඔව් මේ අනේ අර චෙක් එක තාම ඇවිල්ලා නැහනේ. ගිය මාසේ පේමන්ට් එක මේ මාසේ ඕල්ඩ් එකත් අද දැම්ම අපි. ලැබුණානේ. කවද්ද? ආ කොයි වෙලාවේද? අනේ මම දැක්කේ. අනේ සෝරි 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 මම බලන්න. හරිද වැරදි මම සෝරි. මේ කොහෙද ගියේ? ඇයි කොහෙද ගියේ? මම ෂොපින් ගියා. මොකද්ද කියන්නේ? ඇයි මේ ඔෆිස් වෙලා ෂොපින් කරනවද? එච්චර වැඩක් නෑනේ. අනේ මේ ටීෂා වැඩ නෑ. කොර චෙක්ස් ලැබෙනේව අප්ඩේට් කරාද? දැන් ඒ ටික කරනවා. දැන් කරනවා කියන්නේ දැන් වෙලාව කීයද? ඇයි ඉතින්? මගේ මිනිස්සුන්ට කතා කරලා දොස් කියලා මං නිකන් නෝන්ඩි වුණා. සෝරි. සෝරි කියන්නේ වැඩක් කරනවා නම් හරියට කරන්න. නැත්තම් නිකන් ඉන්න. මං ළඟට ගියේ. කාට කියලා? මං ඉතින් මෙතන කාටද කියන්න ඕනේ? ඔයාටනේ. ඉතින් කිව්වද? ඔයාට කියන්න තරම් ඉතින් කියලා හිතුන්නේ නැහැ. ටීෂා මං මෙතන වැඩ බලනවා. ඔයා මෙතන වැඩ කරනවා. හරි? ඒ සම්බන්ධයෙන් හරියට තේරුම් අරගෙන මෙතන වැඩ කරන්න. හරි. ඔයා තමයි ඉතින් මෙතන ලොක්කා. ලොකු කමක් නෙවෙයි ටීෂා. තමන්ගේ ජොබ් එක හරියට කරන්න.
එච්චරයි. මහා දුෂ්ටයි. වෙන්නේ ඇති. මංගී මගේ වැඩකට නෙමෙයි. එහෙනම්. ආ. මේ මොනවද? ෂර්ට් එක. කාටද? ඔයාට. අයියෝ මට මේ වගේනේ. ආදරේට. මොකක්? ඔව් ආදරේට. ඇයි ලැජ්ජද? අපි බය වෙයි ඔය රැවිලි වලට. බලමුකෝ මාත්‍යා. ආදරෙත් හිතන කේන්ති ගියාමත්. බලන්නකො ඩොක්ටර් උදේ ඉඳන් වැපු ඇස්සේ ඉඳන් මට කන්නත් බැරි වුණානේ. මොකක්දනේ වැස්සයි කෑමයි අතර තියෙන සම්බන්ධය? බඩගින්නක් ආවේ නෑ. හැබැයි වෙන්න ඕන එක නෙමෙයිනේ. මොකද්ද? බඩගිනි වැඩි වෙන්න ඕන. ඇයියේ? ඇයියක දන්නේ නැද්ද? ආ මතකයි. වැහි දවස්වලට ඇඟේ උෂ්ණත්වය වැඩි වෙනවනේ. ඉතින් බඩගිනි වෙනවා. ඉතින් දැන් බඩගිනිද? ඔව් අපි කමුද ඩොක්ටර්? ඩොක්ටර් චේතනා කෑවද දන්නේ? එහෙම කන්නේ නෑනේ. අපිත් එක්කමනේ කන්නේ. මට බඩගිනි නෑනේ. අයියෝ. ඉතින් මට දැන් තනියම කන්නද කියන්නේ? අමාරුද? ආහ් නෑ මං තනියම කන්නම්. මොකද කරන්නේ? නිකන් කතා කර කර හිටියා සර්. මොකෝ කැම කන්නේ නැද්ද? කන්නත් ඕනේ. එහෙනම් කමුද? මටත් බඩගිනි. සර්නි. ඇයි? කැම ගෙනව නැද්ද? ගෙනව සර්. එහෙනම් කමුද? හා කමු සර්. හරි එන්නකෝ එහෙනම්. හරි සර් මං එන්න. මම බලන් ඉන්නවා. මොකද? අනේ අනේ ඩොක්ටර්. ඇයි? දැන් කිව්වේ බඩගිනි නෑ කියලා? හැබැයි ඉතින්. මොකද්ද හැබැයි ඉතින්? ඩොක්ටර් ඇවිල්ලා හපුවම මට පුළුවන්ද කියන්නේ බඩගිනි නෑයි කියලා. දැන් ඩොක්ටර් ඇවිල්ලා හපු ගමන් බඩගිනි හැදලට්ටක් ගාලා. මේ ඕවා කියන්නේ නෑ වෙන කාටවත්. නෑ ඉතින් කටක් ඇල්ල කියන්න පුළුවන්ද මේවා? හැයි මොකද එච්චර ලැජ්ජද? නෑ ඉතින් මේ බඩගින්නේ නෑ කියපු කෙනාට එකපාරටම බඩගිනි හැදෙන හැටි. නෑ අනේ මට බය හිතුණා. ඇයි? එයා අහපු විදිහට. හරි හරි. මොකද hina වෙන්නේ? මුකුත් නෑ. අනේ මේ මම යනවා කන්න. කියන්නේම පුතේ ඔබ දැන් ඔය කරන්න හදන්නේ උඹට අයිති නැති වැඩ. මොකද්ද? මොකද්ද කියන්නේ? දැන් ඒ ගෑණි වෙලෙව්වා. යන්න කිව්වා. ඒ ගෑණි ගියා. ඒ ගියාට පස්සේ තේ ගෑණිට මොකද උනේ කියලා අපි හොයලා බලන්න ඕනේද? හොයලා බලන්න ඕනවට මම මේ හොයලා බලනවා නෙවෙයි. නෑ මොන මගුලටද බං හොයලා බලන්නේ? නෑ මචං. ඕකි මෙහෙ ඉද්දි හිටියේ මට මාර බයෙන්. මාර ගෞරවෙන්. මම කටහැරියත් ඔකි මීක් නෑ. ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ? නෑ නෑ බලපන්කෝ ගෑස්. තාම මම ඩිවෝස් කරලත් නෑ. ඉතින්
ඉතින් ඒක හැම තැනම යන අරුත් එක්ක. මම කැමති නෑ මචං ඒකේම නිදහසත් එක්ක. ඉතින් ඒක ඩිවෝස් එක දියා. ඉවරයි. එහෙම බෑ. ඇයි? මම ඕකිට ඩිවෝස් එක දෙන්නේ නෑ. දෙන්න නැතුව? ඒතර ඒකේ නිදහසක් නෑ. එතකොට අමාලිට මොනවද වෙන්නේ? එයා ඉදි. එයා ඉදි බලාගෙන ඉඳපන්කෝ. එයා නිතරම කියන්නේ ඔහොම ඉන්න බෑ කියලා. අපි මෙහෙම කරමු මචං. බොන්නෝ කිට ඩිවෝස් එක දීලා උඹ අමාලිව බැඳපන්. බෑ බෑ. මට ඔකියෙන් පලිගන්න ඕනේ. හරි බං අපි ඒක කරමු. කොහොමද ඒක කරන්නේ? අම්බට කියලා දෙන්නම්කෝ මට වැඩි බාර දියන්කෝ. ඔවුන් සතුටින් ඉන්න බෑ. මම කැමති නෑ ඔකි සතුටින් ඉන්නවට. ඔකි මගේ ජීවිතේ කොච්චර කාලයක් ඈවද? හරියට පවුලක් නෑ. හරියට දරුවෙක් මල්ලෙක් නෑ. දැන් ඉතින් මොනවටද බං ඔවා කියලා? නෑ ඒකනේ. ඔබම කරගත්තේ ඒවනේ. දැන් මට මැරෙන්නද කියන්නේ? උඹට මැරෙන්න කියන්නේ ඒ උනට ඕක කරගන්න එපා කියලා මම මැරෙන්න ගියා. හරිද අම්මත් පස්සේ කැමති වුණානේ? ඕ ඉතින් අහිංසක කමට රැවටුණානේ එන්නම්. කවුද දන්නේ මලක් ගෙඩියක් නැති ගහක් කියලා? මටත් ඉතින් ගේන්න කලින් කියන්න පුළුවන් නම් මේ කවුද කියලා. මං කියන්නද වැඩ? මොකද්ද? අපි ඔය දෙන්නගෙම ප්‍රශ්නේ විසඳමු. කොහොමද? උඹ අමාලියව බැඳපන්. හැබැයි ඔය මිනිහා මට පෙන්නපන්. අපි නෙළමු අතපය ගැලවෙන්න. තව ඔය සේරට මුල ඌට පොඩි එකෙක් ඉන්න එක. හරි. අපි පොඩි එකාවත් උස්සලා හංගමු ඕන්න. ඉවරයින කතාව එතකොට. මේ 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 රණුක ඇන්ටි ඔහන් තමයි විහිළුවට කිව්වා වගේ නෙවෙයි. අපි තිරේ යනවා හොඳේ. විහිළුවට නෙමෙයි අපි මං කිව්වේ. අනේ බය වෙන්නේ? එහෙනම් තානියම හිනා වෙන්නේ? ඇයි අනේ? මට හිනා වෙන්නත් බෑ. බය වෙන්නත් බෑ. මට මොනවද කරන්න කියන්නේ? හිනා වෙන්න පුළුවන්. බය වෙන්නත් පුළුවන්. උඹට කැමති විදිහකට ඉන්න පුළුවන්. හැබැයි අපිටත් කියන්න ඕනේ. කියන්න ඕනේද? ඇත්තටම අහන්නද? අහන්නකෝ බලන්න. මේ අයියා සෙවිල්ලෙන් ඉන්නේ. කොයි වෙලාවෙ හරි අයියා ඔයා ගැන දැනගන්නවා. හැබැයි ඊට කලින් මාවවත් දැනුවත් කරලා තිබුණොත් නම් බේරගන්න. අනේ අනේ මේ. ඇයි? මම දන්නවා ඔයා මාව බේරගන්න හැටි රහස් රැකගෙන. ඇයි? සේරම දේවල් අහගෙන ඔයගිලා අයියට කියනවා. අනේ නෑ බං. අනේ මං දන්නවනේ පරණ රහස් ගැන. හරි හරි. පරණව නෙවෙයිනේ මේ. දැන් අලුත්නේ. මට කියන්නකෝ. මොකද දැන් මේ අලුතෙන් ගමන් බිමන් යන වැඩේ තේරුම? මේ මං කියන්නද එහෙනම්? හා. හැබැයි ඔන්නක් කිව්වත් දැම්ම අයියට කියන්න බෑ. හරිද? හා. මේ අර ඇක්සිඩන්ට් එක වෙච්ච ෆැමිලි එක ඉන්නේ. ඔව්. මේ ඒ චූටි කෙල්ල. මං හරි ආසයි අක්කේ කෙල්ලට. ඒ හින්දා මං හැමදාම යනවා ඩේ කෑ එක ළඟට. ඔයාව දන්නවද? දන්නේ නැතුව.
කතා කරනවා. නැත්තං ඉතින් කේන්ති කේන්ති අනම් මොකට දැක්කේ ඉතින් මාත් එක්ක අනික දෙයක් කරා නම් කරේ ඉතින් කාවින්ග හේතිදී හිතලා නෙවෙයිනේ. හිතලා නෙමෙයි කියන කතාව නම් ඇත්ත. කොහොමත් වාහනේ එලවන්නේ නැහැ නේ කිසිම කෙනෙක් මිනි මරන්න බලාගෙන. ඒ වුණාට ඉතින් ඒ කතා නම් දැන් හොඳටම අමතකයි අක්කේ. තාත්තා එපා කියන්නේ නැද්ද? නෑ. කෙල්ල ඔයා ළඟට එනවද? අනේ මං බතුත් කවනවා. නෑ. ඔව්. ඉතින් හොඳයිනේ. අනේ අක්කේ අයියට නම් කියන්න එපා. ඒ කෙල්ල හින්දා තමයි අක්කේ මම මේ ටිකේ සතුටින් ඉන්නේ. මට තේරෙනවා. ඉතින් ඕක හරි. නෑ නෑ ඕනේ. අපි පස්සේ කතා කරමු. මේකයි මට එව්වේ. මට මොකටද චොක්ලට්? මං කොහොමද දන්නේ ඒක? මම්මගේ ඇස් දෙකෙන් දැක්ක නිසා සැක හිතෙනවා. මම ඉතින් ඔයා මොනවා හිතද දන්නේ?